අපේ රට මුහුණ දීලා තිබෙන විදේශ විනිමය අර්බුදය, එහෙම නැත්නම් ඩොලර් අර්බුදය විසඳා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය තමයි පිට රටට වැඩි වැඩියෙන් බඩු විකුණලා අපනයන ආදායම ඉහළ දමා ගැනීම. වර්තමාන මහා බැංකු වාර්තාව අනුව අපේ ආණ්ඩුව අසමත් වෙලා තියෙන්නේ ඒකටම තමයි. මේ මහා බැංකු වාර්තාවට අනුව 2018න් පස්සේ අඩුම අපනයන ආදායම වාර්තා වෙන්නේ 2023 වසරේ. ඒ කියන්නේ මාස ගණනාවක් අර්ගලයක් තිබිලා රටේ කිසි දෙයක් සිදු නොවුණු, ඉන්ධන පෝලින් තිබුණු, පැය 12ක් විදුලිය කපා දාපු 2022 වසරේ අපනයන ආදායමට වඩා 2023 වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 1200කින් අඩුයි. ඒකට හේතුවත් මේ මහ බැංකු වාර්තාවෙම තියෙනවා. හේතුව තමයි දැවැන්ත ලෙස විදුලි බිල ඉහළ යෑම නිසා කර්මාන්ත ශාලා වැසී යෑම. 2022 පැය 12ක් විදුලිය කපලත් ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඒකක 655යි. ඒක 2023දී ඒකක 642 දක්වා පහත වැටිලා තිබෙනවා. හැබැයි විදුලි බල මණ්ඩලේ නම් රුපියල් බිලියන 61ක් ලාභ ලබලා අපේ කර්මාන්ත ශාලා වැසී ගිහිල්ලා රස්සාවල් නැති කරලා අපනයන ආදායම ශීඝ්‍රයෙන් පල්ලම් බස්සලා විදුලි බල මණ්ඩණය ලබන ලාභයේ කුමටය කියලයි අපිට අහන්න වෙන්නේ. දැන් ඉතින් ඔන්න ජූනි මාසයේ සිට විදුලි බිල අඩු කරන්න විදුලි බල මණ්ඩලය සූදානම්ලු. කර්මාන්ත ශාලා වසා දාලා රස්සාවල් නැති කරලා අපනයන ආදායම කුඩුපට්ටම් කරලා දැන් ඉතින් විදුලි බිල අඩු කරනවා කියන්නේ අස්වැයා පැන ගියාට පස්සේ ඉස්තාලේ වැසීමක් කියන එක අපිට බලශක්ති ඇමතිවරයාට සිහිපත් කරන්න වෙනවා. මොකද 100ට 1018කින් විදුලි බිල වැඩි කරපු වෙලාවේ අපි සම්මන්ත්‍රණ දෙකක් තිබ්බා, මාධ්‍ය හමු තිබ්බා, ලිපි ලිව්වා, කරුණු කියලා අපි කිව්වා විදුලි බිල වැඩි කළොත් මේ අනවශ්‍ය ආකාරය පිරිවැය නිරූපිත විදුලි බිල කියන සංකල්පය අපි ඉදිරිපත් කරේ. හැබැයි මේ අතීතයේ වෙච්ච පාඩු කපා ගන්න වර්තමානයේ විදුලි බිල වැඩි කිරීමෙන් මේ ආනිසංසය සිද්ධ වේවි කියලා අපි ආණ්ඩුවට කිව්වා. අවාසනාවට ආණ්ඩුව අපට ඇහුම්කන් දුන්නේ නැහැ. අද විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතක අපේ අපනයන ආදායම කඩාවැටීම පවතිනවා, විරකියාව වැඩි වෙමින් පවතිනවා. මොකද විදුලි බිල දරා ගන්න බැරුව කර්මාන්ත ශාලා වැසී යෑම.